දිනපතාම රෝගීන් 3500 කට වඩා ආසාදනයට ලක්වීම සහ 170 කට වඩා රෝගීන් මරණයට පත්වීම කියන එක අතිශය බරපතල අර්බුදයක් හැටියට අපි දකිනවා. ඒකට හේතුව ඒ ආසාදනයට ලක්වන රෝගීන් සහ මියාන හැම රෝගීෙක්ව රෝහල් ගත කරන්නට ඕනේ. ඔබ දන්නවා රෝගීන් මේ විදිහට වර්ධනය වෙන විට රෝහල් වල යටිතල පහසුකම් වර්ධනය වෙන්නේ නැහැ. ඒ වගේම කාර්ය මණ්ඩලයේ ඒ ආකාරයෙන් වර්ධනය වෙන්නේ නැහැ. අපි ළඟ සිටින්නේ සීමිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පමණයි. ඒ අතර රෝගී සත්කාරයේදී ඍජු සත්කාරයක් ඉෂ්ට කරන හෙද සේවාව මුළු ලංකාවේම සිටින්නේ 38000ක් පමණයි. ඔබ හිතන්නපෝ මේ කොවිඩ් රැල්ල පමණක් නොවේ මේ වන විට ලංකාව පුරාම විවිධාකාර රෝග තත්ත්ව වලින් දහස් ගණන් රෝගීන් ඇතුළත් කරනවා. හදිසි අනතුරු සිදු වුණා. ඒත් එක්ක මේ කොවිඩ් රැල්ල අතිශය බරපතල අර්බුදයක් බවට රෝහල් ශාස්ත්‍රයේ පත් කරලා තිබෙනවා. නමුත් මේ වේවිද රෝගීන් දිනපතාම වර්ධනය වීම තුළ සෞඛ්‍ය ශාස්ත්‍රයේද ඉතා බරපතල අර්බුදයක් පැන නගමින් සිටිනවා. ඒකට හේතුව කාර්ය මණ්ඩලයේද අද වන විට ක්‍රමක්‍රමයෙන් මේ කොවිඩ් ආසාදනයෙන් ලක්වමින් ඔවුන් නේවාසික වන්නට ඔවුන්ට රෝහල්ගත වන්නට ඔවුන්ට සිදු වෙලා තිබෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම ගියොත් ජනතාවේ හැටියට ඔබ රෝහල්ගත වන විට ඔබට ප්‍රතිකාර කරන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඉතුරු වන්නේ නැහැ. අන්න ඒකයි තියෙන ලොකුම බරපතල අර්බුදය. මතක තබා ගන්න අපි මේ සඳහා දැන්ම මේ මොහොතේම පිළිතුරක් හොයාගත්තේ නැත්නම් මේට වඩා තත්ත්වය ඉතාමත් බරපතල වන්නට පුළුවන්. නමුත් බොහෝමයක් අය එක් එක් විදිහේ අදහස් සමාජය තුළ ඇති කරනවා. මෝචරි වැඩි කරන්න ඕනේ, ඉස්පිරිතාල වැඩි කරන්න ඕනේ. ඔහොම කියන්නේ කොහොමද? ඔබ දන්නවද අපි කල යුත්තේ රෝහල් වර්ධනය වීමත් මෝචරි වර්ධනය වීමත් නෙවෙයි. ඒවා නිවැරදිව කළමනාකරණය කිරීම සහ පාලනය කිරීමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මෝචරියක් ගත්තම ඔබ හිතන්නේ වර්තමාන මෝචරි තුළ කොයි තරම්නම් තියනද හඳුනාගත් නැති මිනි කොයි තරම් අවුරුදු ගණන් තියෙනවා මේ මృత ශරීරාගාරවල. ඒ විතරක් නෙවෙයි, ඔබ දන්නවද මේ මృత ශරීරාගාරවල බොහෝ ෆ්‍රීසර්ස් ඒවා කැඩිලා ඒවා අකර්මණ්‍ය තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔබට ඒව නියාමනය කරන්න පුළුවන් නම් අපි අර විදිහ අදහස අපිට දක්වන්න ඕනේ නැහැ. ඒ කියන්නේ නන්නාදුන මුනි ටික ඉවත් කිරීම, කැඩිලා තියෙන ෆ්‍රීසර්ස් අලුත් වැඩියා කිරීම. ඒ විතරක් නෙමෙයි, අපි ඉල්ලා සිටින මේ මරණයට පත් වෙන මිනිසුන්ගේ PCR පරීක්ෂණ ඉතාම කඩිනම් කරලා පැය 24ක් තුළ මේ මృత ශරීර ඉවත් කරන්න හැකියාවක් තියෙනවා. මේව හොඳින් කළමනාකරණය කරන්න පුළුවන්. ඒ වගේම රෝහල් පද්ධතිය තුළ බැලුවොත් අපි දන්නවා විවිධාකාර රෝහල් පද්ධතියක් ලංකාව පුරා තිබෙනවා. මේ සියලුම රෝහල්වල නියාමනය කිරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ තිබිය යුතුයි. දත්ත ගබඩා කිරීම, දත්ත ඒකරාශී වීම, එතන මෙකැනිසම් එක සෙවීම, මේ හැම දෙයක්ම තුළ තමයි නිවැරදි උත්තරයක් හොයන්න හැකියාවක් තියෙන කොවිඩ් සහ මුලින්ම ඉවත් කිරීම. ඒ නිසා අපි හැම කෙනාගේම ලොකු කාර්යයක් අද දවසේ තියෙනවා. ඒ කාර්යයේ සමාජය සහ රෝහල් අතර ලොකු බද්ධවීමක් තියෙනවා. ඒ නිසා මෙය තමයි සුදුසුම කාලය මේ තත්ත්වය සම්පූර්ණ ඉවත් කිරීම. එහෙම නැත්නම් අතිශය සීමිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය තුළ රෝහල් ගත වෙන අධිධාරිතාවය තුළ අතිශය විශාල අර්බුදයක් මතුවෙලා ඒක රෝගීන්ගේ ජීවිතේට බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියන ක අපි තේරුම් ගත යුතුමයි. Breaking.lk.